අද දිනේ සිට කොවිඩ් රෝගය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම අද දින රාත්‍රී සිට සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදා උදෑසන 4 වනතුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. පැය 6ක කාල පරිච්ඡේදයක් සඳහා මේ ආකාරයට දිනපතාම නිරෝධායන ඇදිරි නීතිය නැවත දැරුම් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා. මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුළ අත්‍යවශ්‍ය සේවාවලට අයත් වාහන හැරෙන්නට වෙනත් කිසිම වාහනයකට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ ගමන් කළහොත් එවැනි අය අත්අඩංගුවට ගැනීමටත් එවැනි වාහන පොලිසිය භාරයට ගැනීමටත් සිදු වෙනවා. කෙසේ වෙතත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයේදී වුවත් යම් කෙනෙකුට අසනීප තත්ත්වයක් සඳහා ළඟම තියෙන රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා, තමාගේ වාහනයෙන් හෝ වෙනත් වාහනයකින් ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමක් හෝ අවසර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම යම් රෝගියෙකු රෝහල වෙත රැගෙන ගොස් නැවත ආපසු ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා, ඒ හැරෙන්නට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුළ කිසිම ආකාරයකට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් අයෙකුට ගමනාගමනය සඳහා අවකාශ ලැබෙන්නේ නැහැ. මීට අමතරව අද දින සිට නැවත දැනුම් දෙනතුරු උත්සව, ඒ වගේම මහජන එකතු වීම, විවාහ මංගල උත්සව මේ සියල්ල තහනම් කර තිබෙනවා. ඒවා පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහජන එකතු වීම, උත්සව, වැඩමුළු, සම්මන්ත්‍රණ, සාද මේ සියල්ලෙන්ම වළකින ලෙසට ඉල්ලා සිටු ලබනවා. කෙසේ වෙතත් යම් කෙනෙකුගේ විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. විවාහ ලියාපදිංචියක් සඳහා අදාළ මනාලයා, මනමාලිය, එවැගේම ඔවුන්ගේ දෙමව්පියන්, විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනෙක්ගේ සහභාගිත්වයෙන් ඒ කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ හැරෙන්නට වෙනත් අයට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.